මේ දිනවල රට අධික වර්ෂාවෙන් සීතල වී තිබුණද ජනාධිපති සටනින් එම සීතල උණුසුම් වී ඇති බවයි ආර්.වී.ඇයි. ප්‍රොඩක්ෂන් අපගේ මතය. ඔක්කොටම කලින් යාළු ආර්.වී.ඇයි. ප්‍රොඩක්ෂන් YouTube channel එක තාම subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරන්න. අපගේ පෙර වීඩියෝ එක සඳහන් කළ ආකාරයට මෙවර ජනාධිපතිවරණය පෙර කවර ජනාධිපතිවරණයකටත් වඩා බොහෝ සෙයින් තරඟකාරී මුහුණුවරක් ගනු ඇත. ඒට හේතුව නම් වෙනදා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙකු පමණක් කරලියට පැමිණියද මෙවර එම සංඛ්‍යාව 4ක් වනුයේ සජිත් ප්‍රේමදාස මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට අමතරව හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා සහ අනුර කුමාර දිසානායක මහතාද එම සටන් බිමට පිවිසීමෙන්ය. සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජය තුළද මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන මහේෂ් සේනානායක මහතා පිළිබඳව යම් කැසි පිළිගැනීමක් නිර්මාණය වී තිබෙන බව අපට හැඟී ඇතත් එම පිළිගැනීම ජනාධිපතිවරණය ජයගැනීමට ප්‍රමාණවත්ද නැද්ද පිළිබඳව අප විමසීමට නොයන්නේ මෙවැනි අවස්ථාවකදී එය සදාචාර සම්පන්න නොවන නිසාය. කෙසේ වෙතත් ආර්.වී.ඇයි. අපහට ආරංචි වූ ආකාරයට මෙවර ජනාධිපති පොරපිටියේ කවුරුත් නොසිතන යමක් වීමට යන බවයි දැනගන්නට ලැබුණේ. එනම් ජනාධිපති අපේක්ෂක හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත් වී ඔහුගේ සහය අනුර කුමාර දිසානායක මහතා හට ලබා දීමට සූදානම් වීමය. එවැනි තීරණයක් ඔහු විසින් ගනු ලැබූ හොත් මහේෂ් සේනානායක මහතා වටා වූ ඔහුට හිතවාදීන්ට කරන අසාධාරණයක් බවයි ආර්.වී.ඇයි. ප්‍රොඩක්ෂන් අපගේ මතය. කෙසේ වෙතත් මෙම තීරණය පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබුණේ කිසියම් හෝ අපේක්ෂකයෙකු හට එවැනි තීරණයක් ගත නොහැකි බවයි. එනම් මේ වන විටත් අපේක්ෂකයන්ගේ නාමයන් ඇතුළත් ඡන්දපත්‍රිකා මුද්‍රණය කර ඇති නිසා කිසියම් අපේක්ෂකයෙකු හට ජනාධිපතිවරණ සටනින් ඉවත්වීම සිදු කළ නොහැකි බවයි. මැතිවරණ කොමසාරිස්තුමා විසින් කුමක් පැවසුවද මෙහිදී සිය ඡන්දපත්‍රිකාවේ සිය නම සඳහන් වුවද මහේෂ් සේනානායක මහතා හට සිය සහය තමා කැමති අපේක්ෂකයෙකු හට පළ කළ හැකි බවයි ආර්.වී.ඇයි. අප නම් සිතන්නේ. මෙම වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ස්තුතියි.